අයිවන් ඔබ සියලු දෙනාටම ඉතින් ඔබ දන්නවා විදේශගත ශ්‍රමිකයන් ඉතාමත් වටිනා රාජකාරියක් කරනවා වර්තමානයේ ලංකාවට. ඉතින් විදේශගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන් කතා කරන්නේ වෙන කුමන හේතුවක් නිසාවත් නෙමෙයි, මේ විදේශ මුදල් සම්බන්ධයෙන් දැඩි හිඟයක් ලංකාවේ පවතිනවා ඒ නිසා. ඉතින් මෙහිදී මේ හිඟය නිසාම ඔබ දන්නවා ලංකාව ඇතුලේ මේ බ්ලැක් මාකට් කියන දෙයක් මේ විදේශ මුදල් සම්බන්ධයෙන් ඇවිල්ලා තිබෙනවා. ඒ කියන්නේ මේ ඩොලර්ස් එලියෙන් ගන්න පුළුවන් ලොකු මුදලක් දීලා. ඉතින් මේ නිසාම මේ දේවල් නවත්වීමට මහා බැංකු විසින් තීරණ කිහිපයක් ගත්තා. ඉතින් මෙහිදී අලුත්ම තීරණය තමයි ඉම්පෝර්ට්ස් වලට අර මේ එල්සී හරහා, ඒ කියන්නේ බැංකුවෙන් කරන ගෙවීම් වලින් නැතුව වෙනත් ආකාරයෙන් ගෙවීම් කරලා ඉම්පෝර්ට්ස් නිදහස් කරගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ කියන්නේ බැංකු වලින්, ඒ කියන්නේ ලංකාවේ බැංකුවකින් අදාළ රටේ බැංකුවට මුදල් ගෙවලා ඒ ආකාරයෙන් මේ බාහිර ලංකාවට ගෙන්වා ගැනීමේ හැකියාවක් තිබෙනවා. අනෙකුත් ක්‍රමය තමයි මුදල් අතින් ආනයන කවුරුට ගෙවලා, ඒ කියන්නේ ඔබ හිතන්න ලංකාවේ ඉන්න භාණ්ඩ වගේක් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍යයි ජපානයෙන් භාණ්ඩ වගේ. නමුත් ජපානයේ ඉන්න ඔබගේ යාළුවෙකුට කියන මෙහෙමයි ලංකාවට ඩොලර් නැති නිසා ඔබ ගෙවන්න මේ මුදල්. ඉතින් මම ඔබගේ ලංකාවේ ගිණුමට නැත්තම් ඔබගේ account එකට මුදල් රුපියල් වලින් දාන්න කියලා. එහෙම කරලා මේ භාණ්ඩ ගෙන්වා ගැනීමේ හැකියාවක් තිබුණා. නමුත් මේ ක්‍රමය දැනට නවත්තලා තිබෙනවා. එතකොට අපේ විදේශගත ශ්‍රමිකයන්ට ප්‍රශ්නයක් තිබෙනවා. මේක අපිටත් බලපායිද? අපි මේ භාණ්ඩ ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍යයි. එතකොට මේ භාණ්ඩ වලට අපි මුදල් ගෙවලා ඒ භාණ්ඩ ලංකාවේ නැවට දානවා, සමහර ඩෝර් ටු ඩෝර් දානවා. ඉතින් මේ වගේ දේවල් කරනකොට අපිටත් මේක ප්‍රශ්නයක් වෙයිද? මොකද බැංකු හරහා නෙමෙයි ගෙවන්නේ, අපේ අතින් තමයි මුදල් ගෙවන්නේ කියන එක. ඉතින් ඇත්තටම විදේශගත ශ්‍රමිකයන්ට මේක බලපානවද කියලා අපි සවා බලපුවාම එසේ බලපෑමක් වන්නේ නැහැ. මොකද මේ ඔබ මුදල් යොදවලා ඔබගේ මුදල් වලින් තමයි මේ භාණ්ඩ මිලදී ගන්නේ. ඒත් එක්කම මේ භාණ්ඩ කමර්ෂල් පර්පස් නැත්නම් ඔබ ලංකාවට එවන්නේ නැවත ව්‍යාපාරයක් කරන්න නෙමෙයිනේ. කියන්නේ ඔබ ලංකාවට භාණ්ඩ දාන මේ භාණ්ඩ නැවත අලෙවි කිරීම නෙමෙයි ඔබ භාණ්ඩ දාන්නේ ඔබගේ පවුලේ පරිභෝජනය සඳහා. ඉතින් ඔබ පරිභෝජනය සඳහා මේ භාණ්ඩ දානා නම් මේක ගැටලුවක් වෙන්නේ නැති බව තමයි අපේ අධිපතිතුමා ප්‍රකාශ කරේ. බැංකු ක්‍රමයට තුලින් නැතුව බැංකු ක්‍රමයට පිටතින් විදාස විශාල වශයෙන් අර හවාල ක්‍රමය සහ උන්ඩියල් කියන ක්‍රම වලින් විදේශ විනිමය ගලාගෙන එනවා. ඇවිල්ලා ඒව තුලින් සමහර වෙලාවට අපන ආනයන අපිට අත්‍යවශ්‍ය නොවන විශාල වශයෙන් ආනයන වලට මුදල් යන්නේ අර හවාල උන්ඩියල් යන ක්‍රම වලින්. එතකොට ඒක යම් කිසි ආකාරයකට ඒ මුදල් නැවත බැංකු ක්‍රමයට ගෙන්වා ගැනීම සඳහා අපි සාකච්ඡා කළ මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව පියවර කිහිපයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ පළවෙනි පියවර තමයි ගැසට් නිවේදනයක් ගතන අද අවසාරි හෙට වෙනකොට නිකුත් කරයි මුදල් අමාත්‍යාංශයෙන්. ඒකෙන් කියන්නේ අර ආනයන කරනකොට තියෙන අර මේ ඕපන් එකවුන්ට්ස් කියලා විවෘත ගිණුම් තුළින් මේ උලින් ආනයන කරන්න ආනයන මුල්‍යනය කරන්න ක්‍රමයක් තිබුණා. ඒකෙන් කියන්නේ යම් කිසි දෙයක් කෙනෙක් ආනයන කරනකොට ක්‍රම තුනක් තියෙනවනේ. ඕපන් එකවුන්ට්ස් තියෙනවා, DA DP ටර්ම්ස් කියලා තියෙනවා, ඊට පස්සේ LC ලෙටර් නයවර ලිපි කියලා. ඒතර නයවර ලිපියක් කියලා කියන්නේ බැංකුවකට ගිහිල්ලා ආනයන කරන්න කලින් ඒක විවෘත කරලා ඊතර බැංකුව හරහාම තමයි මුදල් යන්න ඕනේ. එතකොට දන්නවා බැංකුව හරහා ඒ පිටරට කෙනාට LC එකක් ඕපන් කරාම බැංකුව හරහා මුදල් ආවම ඒක බැංකුව තුලින්ම තමයි ගණන් කරන්නේ. ඉතින් පිටත වෙන දේවල් තමයි ආනයන දේවල් එනවා අපේ කස්ටම් එක හරහා. ආවට ගණන් කරන්න පුළුවන් වෙන අනිත් ක්‍රම දෙක තුනකින්. ඒක බැංකුව තුලම බැංකුව හරහා ක්‍රම හරහා නැතුවම යන ක්‍රමවේද තියෙනවා. ඒතර ඒකෙන් තමයි අර හවාල උන්ඩියල් වගේ ක්‍රමවලින් කාට හරි කියනවා එහෙදී ඒ ආනේ ඉම්පෝටර් එක දුන්නාම එයාට එහෙන් සල්ලි ටික දෙන්න මෙහෙන් රුපියල් දුන්න කිව්වම ඒතර එහෙන් මුදල ගණදුන පියවල ඉවරයි. ඒතර බඩු ටික මෙහැට ආවට පස්සේ මෙතෙන්දි ඒක කස්ටම් එකෙන් ක්ලියර් කරලා ගන්නවා. ඒතර වෙන්නේ අර මුදල බැංකු ක්‍රමේ හරහා නෙවෙන්නේ. ඉතින් ඒ ක්‍රම වෙන නිසා තමයි අර බැංකු ක්‍රමයෙන් පිටත යම් කිසි ආකාරයක අර අවදිමත් වෙළඳපළක් තියෙන්නේ විදේශ විනිමයට. විශේෂයෙන් මේ වගේ අවස්ථාවකදී විදේශ විනිමය හිගයක් පවතිනකොට හැමතිස්සම තියෙනවා අර බ්ලැක් මාකට් එකක් කියලා තියෙන. එහෙමනම් හිගයක් තියෙනකොට බ්ලැක් මාකට් එකක් තියෙනකද මාකට් වෙළඳපළ ආර්ථික එක තියෙන සාමාන්‍ය දෙයක්. ඒතකොට අපි මේ අවස්ථාවේදී උත්සාහ කරනවා පුළුවන් තරම් ඒ එළියේ තියෙන වෙළඳපළ
සම්ක්ෂාකාරයකට ඇතුළට ගන්න. එතෙන්දී තමයි අර ඕපන් එක මීට මේ අලුතෙන් එන සර්කුලර් එකේ මුදල් අමාත්‍යාංශයේ ඉම්පෝට් එක්ස්පෝට් කන්ට්‍රෝල් ඩිපාර්ට්මන්ට් ඉම්පෝට් කන්ට්‍රෝල් එක්ස්පෝට් කන්ට්‍රෝල් ඩිපාර්ට්මන්ට් එකේ ඒ රෙගුලේෂන් එක ඒගොල්ලෝ පනත අනුව ඉම්පෝට් ඇන්ඩ් එක්ස්පෝට් කන්ට්‍රෝල් ඇක්ට් එක යටතේ පුළුවන් නිකුත් කරන්න චක්‍රලේඛනයක්. එතෙන්දී ඒ විදියට එන ආනයන යම්කිසි කාලසීමාවක් දීලා එතෙන් පස්සෙට ඒව තහනම් කරනවා. එතකොට මීට ඒ කාලයෙන් පස්සේ මීට පස්සේ රට ඇතුළත තියෙන සීලුම ආනයන වලට සහතිකයක් දෙන්න ඕනේ. ඒ සඳහා මුදල් ගෙවීම බැංකු ක්‍රමය තුලින්ම පමණයි කරන්න පුළුවන් වෙන්නේ කියන ක්‍රමවේදය තමයි දැන් සකස් කරන්න යන්නේ. ඒතකොට බැංකු ක්‍රමයට පිටතින් මුදල් ගෙවලා ආනයන කරොත් ඒක අපේ කස්ටම් එකෙන් ක්ලියර් කරලා ගන්න බෑ. එම ආනයන කරන්න හම්බෙන්නේ නැහැ. ඒ ක්‍රමවේදයක් නැහැ එතකොට. ඒතකොට සීලුම ආනයන වලට මුදල් ගෙවීමින් ඉදිරියට මේ සර්කියුලර් එක ඉෂු කරාට පස්සේ අද කරන්න වෙන්නේ බැංකු ක්‍රමයේ තුලින්මයි. ඒ කියන්නේ අපිට ටීවී එකක් දාන්න පුළුවන්, ෆ්‍රිජ් එකක් දාන්න පුළුවන්, වොෂින් මැෂින් එකක්, මෙට් එකක්, ටයිල් ටිකක් ආදි වශයෙන් ලංකාවට දැන් මේ හැකියාවක් තිබෙනවා. ඉතින් ඒකේ ගැටලුවක් නැහැ. මේ කස්ටම් එකෙන් ක්ලියර් කරගැනීමේ හැකියාවක් තිබෙනවා. හැබැයි අර ලොකු ව්‍යාපාර මට්ටමින් මේ බහන්න ලංකාවට දානවා නම් මේකේ මුදල් ගෙවන්නේ බැංකු හරහා නෙමෙයි නම් අන්න කස්ටම් එකෙන් ක්ලියර් කරගැනීමේ ප්‍රශ්න තිබෙනවා. ඉතින් විදේශගත ශ්‍රමිකයන් හැටියට මේ සම්බන්ධයෙන් බොහෝ දෙනාට ප්‍රශ්න තිබෙනවා. නෑ එහෙම කිසිදු ගැටලුවක් නෑ. ඒත් එකම සමහර අය අහලා තිබුණා මේ ඊබේ ක්‍රමය හරහා මුදල් අපි යම් කිසි මුදලක් ගෙවලා මේ බහන්න ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. නැත්නම් මේ වුණත් ඔන්ලයින් ප්ලැට්ෆෝම් හරහා අපි ලංකාවට බහන්න ගෙන්වා ගැනීමේ කටයුතු කරනවා. ඒවට ප්‍රශ්නක් වේද? නැහැ. ඒවටත් ප්‍රශ්නයක් වන්නේ නැති බව තමයි මහා බැංකු අධිපතිතුමා ප්‍රකාශ කරේ. මේ පොඩි පොඩි පාර්සල් පොඩි පොඩි ගනුදෙනු සඳහා මේකේ ගැටලුවක් නැහැ. නමුත් විශාල ප්‍රමාණයෙන් ගනුදෙනු සිදුවෙනවා නම් අන්න ඒවට තමයි මේ රෙස්ට්‍රික්ෂන් එක දාන්නේ කියන එක එතුමා පැහැදිලිව ප්‍රකාශ කරා. ඒ නිසා විදේශගත ශ්‍රමිකයන් හැටියට නැවතත් කියන්නේ ඔබට කිසිදු ගැටලුවක් නැහැ. රිලැක්ස් එකේ ඔබගේ වැරටි කරගෙන යන්න. ඒත් එක්කම ඔබට ලංකාවට බඩු පෙට්ටියක් දාන්න අවශ්‍යයි නම් නැත්නම් ලංකාවට එනකොට බඩු පෙට්ටියක් අරන් ඉන්න අවශ්‍යයි නම් කිසිදු ගැටලුවක් නැහැ. මේ දේවල් ඔබට කරගැනීමේ හැකියාවක් තිබෙන බව තමයි මා සඳහන් කරන්නේ. ඒත් එක්කම සමහර කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඔබේ වන බහන්න සමහර මාස දෙක තුනක් හතරක් විතර ගියාට පස්සේ තමයි ගෙදරට යන්නේ. එතකොට මේ බහන්න විනාශ වෙලා ඉතින් මේ ප්‍රශ්න තිබෙනවා. මේ හැමදේටම ඩොලර් නැති ප්‍රශ්නේ තමයි බලපාන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබට ගැටලු තියෙනවා යටින් කමෙන්ට් කරන්න. මේ පිළිබඳවත් අපේ වීඩියෝ එකක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මා හිතන අද දිනේදී කතා කරපු මාතෘකාව ඔබට වැදගත් වෙන්න ඇති. බොහෝ දෙනෙකුට ප්‍රශ්න තිබෙනවා. හිතේ ගැටලුවක් තිබෙනවා. මොකද ඉස්සරහට වෙන්නේ අපිට ප්‍රශ්නයක් වෙනවා කියලා. නැහැ, විදේශගත ශ්‍රමිකයන් හැටියට ඔබට කිසිදු ගැටලුවක් නැහැ. තම channel එක subscribe කරන්න subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න. අදට බෙස්සම ගන්නවා. සුබ දවසක්.